සද්ධාවන්ත බෞද්ධ පිංගතුනි, ඔබ නැවතත් එක්ව සිටිනේ සදාම් සරණ අන්තර්ජාල මාධ්‍ය ධර්මදේශනා මාලාව සමඟ. මෙම ධර්මදේශනා මාලාවට වරින් වර අප වෙත ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට නිවැරදි බුදුදහම කුමක්ද, නිවැරදි බුදුදහම අනුගමනය කළ යුත්තේ කොහොමද යන්න පිළිබඳව කරුණු කාරණා විස්තර කළ දෙන්න. ඒ අනුව අද මා තීරණය කරා වැඩි දෙනෙකුගේ ඉල්ලීම පරිදි කොහොමද බුද්ධාගම ඇති වුණේ, කොහොමද පරිණාමය වුණේ, කොහොමද අද තියෙන තත්ත්වයට බුදුදහම පත් වුණේ කියන එක කාලානුරූපීව ඒ වගේම කාලානුක්‍රමණිකව විස්තර කළා දෙන්න. මොකද මේක මේ ගැටලුව ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. බෞද්ධයන්ගේ 99% හෝ සමහර 99.9% නොදන්න කතාවක් මේ කියන්න යන්නේ. ප්‍රධාන කොටම බුද්ධාගම ඇතිවීම සම්බන්ධව අපි කතා බහ කරනකොට අපිට වැදගත් වෙනවා පොදුවේ මානව සංහතිය ආගමක් ඇදුවේ කවදද කියන එක ප්‍රශ්නේ. එතෙන්දී දැනට අවුරුදු 20000කට කලින් සම්පූර්ණ මතුරුදහන් වුණ නියාන්ඩතල් මානවයන් යුරෝපයේ හිටියේ ඔහු පවා ආගමක් අදහන ලද බව ඔවුන්ගේ සොහොන්නාසිත කැණීම් වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු ඉතිහාසය සලකා බැලුවම ඉන්දියානු ආගම්වල ඉතිහාසයේ අවුරුදු 5000කට වඩා පැරණි. දැන් විශේෂයෙන්ම ඉන්දියාවට සංක්‍රමණය වුණේ இந்து නිම්න ශිෂ්ටාචාරයේ සිටියේ ඒ පුද්ගලයන්. ඒ இந்து නිම්න ශිෂ්ටාචාරයේ මව් දේවගණ ඇඳහිම සහ නොයෙකුත් භාවනා ක්‍රම තිබුණු බව ඔවුන්ගේ පුරාවස්තු නානෝපේණිය යනවා. නමුත් ඔවුන්ගේ අක්ෂර තම කිසි කෙනෙකුට හරියට නිසිදව කියවා ගැනීමට හැකියාවක් ලැබුණා නැහැ. ඒ අනුව සැකකිරීමක් අනුමාන කිරීමක් තමයි තියෙන්නේ ඔවුන්ගේ ආගම ගැන. නමුත් ඉන්දියානු ශිෂ්ටාචාරයේ සැලකිය යුතු කොටසක් ලිඛිතව තියෙනවා. ඒ අනුව පෙනී යනවා උපනිෂද් ග්‍රන්ථයන් ඇසුරු කරනකොට ඉන්දියානු ආගම් මතවාද සංවිධානාත්මකව සකස් වෙලා තියෙන්නේ අවුරුදු 3000කට කලින්. ඒ අනුව පෙනී යනවා අවුරුදු 3000කට කලින් ඉඳලා තියෙනවා බහුදේවවාදී. මේ බහුදේවවාදී ස්වභාවය තමයි විවිධ දේවත්වයන් ගාන නාමකට ආරෝපණය කරනවා ස්වභාවික ක්‍රියාදාමයන්. මේක සිද්ධ වෙන්නේ ඉතා පහසුවෙන් මේක සිද්ධ වෙනවා මානව සමාජය තුළ. මානවයාට හිතන්න තියෙන ශක්තිය උපයෝගී කරගෙන ඔවුන් කල්පනා කරනවා ඉරහඳු තාරකා වැටෙන්නේ නැහැ. ඒ නිසා මේවා මොනහරි ශක්තියක් ගැබ්බෙලා තියෙනවා මේවා, නමුත් ගමන් කරනවා මේවා ස්වභාවික වස්තු නෙමෙයි දෙවියන් කියලා. ඒ වගේම ගින්න. දැන් ගින්න පැතිරලා යනවා, ගින්න හට ගන්නවා, ඒ වගේම ගින්න ඇවිල්ලා යනවා. මේවත් අහිමි මෙහෙන් තැනින් තැනට යන බලවේග. ඒ නිසා මේ ජංගම බලවේග වලට දේවත්වයක් ආරෝපණය කිරීමක් ආදි මානවයාගේ පැවතුණා. අනේ දේවත්වයන් ආරෝපණය කිරීම මත බහුදේවවාදයක් සකස් වූ බව පැහැදිලි කරනවා. අනේ බහුදේවවාදී ආගමික වටපිටාව තුළ බ්‍රහස්පති නැත්නම් චාර්වාක කියන පඬිතුමින් පහළ වුණා. මේ චාර්වාක පඬිතුමා ඉන්නේ වසර 3000කට ඈත අතීතයේ. මොහු ප්‍රකාශයටපත් කරා මේ සියලුම ආගමික මතවාද බොරුවක්. ගංගා නම් නදී එක කොනක ඉඳන් අනිත් කොනට මිනිස්සුන් මරලා ගියත් ගීතල් කොච්චර පිච්චුවත් එයින් පිනක් හෝ පවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. යන්නේ ඒ ආදී වශයෙන් මේ දේව විශ්වාසයන්ට පහර එල්ල වුණාම හර්ෂ කියලා රජ කෙනෙක් හිටියා. මේ හර්ෂ රජතුමා පඬිවරුන් රැස් කළා මේ ආගමික මතවාද අතර ඝට්ටනය निराකරණය කළා. පැහැදිලි ආගමික මතවාදයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරනවා. මෙන්න මේ හර්ෂ රජතුමාගේ උත්සාහය මත තමයි Hindu ආගම බිහි වෙන්නේ. ඒ Hindu ආගම බිහිවීම තුළින් අර බහුදේවවාදී දර්ශනය තනිකරම ඒක දේවවාදයක් බවට පත් වෙනවා. අනේ ඒක විශේෂත්වයක් තියෙනවා. මේ හර්ෂ රජතුමා විසින් තමයි මේක ප්‍රධාන වශයෙන්ම මූලික වෙන්නේ. ඒ අනුව බ්‍රහ්මන් කියන තනි දෙවියෙකුට ආරෝපණය කරන මේ සියලුම බලතල වගකීම්. ඒ නිසා තනි දෙවියා තැනක ඉඳගෙන ඔහු සියලුම වගකීම් තැන් තැන් වල තියෙන වගකීම් දැරීම තමයි මෙතනදී අදහස් වෙන්නේ. විශේෂයෙන්ම මේ බ්‍රහ්මන් කියන තනි දෙවියා පිළිබඳ අදහස උපනිෂද් ග්‍රන්ථවලින් තවදුරටත් මේක ව්‍යාප්ත කරනවා. දැන් බ්‍රිහදාරණ්‍යක කියන උපනිෂද් ග්‍රන්ථය තමයි මේක ප්‍රධාන කොටම තියෙන්නේ. ඒ අනුව මේ
මේ මතවාදය සෑහෙන පෝෂණය කරන පසු කාලිනව. අන්නේ පෝෂණය කරනද ඒකදේවාදී මතවාදය නැවතත් ගට්ටනය කරනවා ජෛනාගම කියන්න. ඒ කියන්නේ බුදුන් වහන්සේකින් වසර දෙසීයකට හෝ දෙසිය ගණනකට පෙර ජීවත් වෙච්ච පාර්ශ්වනාථ කියන පඬිවරය නැත ඍෂිවරය තමයි මේ අභියෝගයට ලක් කරන්නේ. ඔහු නැවතත් අදේවාදයක් යොමු කරනවා. නමුත් මේ අදේවාදය තුළ කර්ම බලය, පුනරුත්පත්තිය සහ මෝක්ෂය කියන කරුණු ඇතුළත් වෙනවා. ඔන්න ඔය ඒ අදේවාදී චින්තනය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. මේ ව්‍යාප්ත වීම අපිට දකින්න පුළුවන් බුද්ධ කාලයේ ශාක්‍ය ජනපදය තුළ මේ ව්‍යාප්ත වීම තිබුණා. ඒ අනුව බුද්ධ කාලයේ ශාක්‍ය ජනපදය තුළ ජෛනාගමික වතාවත් බොහොම ඉහළින් ඒ වගේම බොහොම ගරු ගැඹුරු සිද්ධ වුණා. දැන් ඒ නිසා තමයි මේ ජෛනාගමික වතාවත් ගැන යම් යම් තැන්වල ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ. දැන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දැන් උපෝසත සීලය. දැන් උපෝසත සීලය කියන එක තනිකරම ජෛනාගමික මතයක්. ඒ අපි දන්න දෙයක්, අපි පොත්පත්වල ඉතාම පැහැදිලිව දකින දෙයක් තමයි මහාමාය දේවිය මේ සිල් සමාදන් වෙලා හිටියා කියන. දැන් බුද්ධාගම ඒ බුද්ධාගම පවතින පෙර කාලවකවනක තමයි උපෝසත සීලය සමාදන් වෙලා තියෙන්නේ. එතකොට මේ මේ පැහැදිලිවම පේනවා ජෛනාගමික ඒ රැල්ල පැහැදිලිව ශාක්‍ය ජනපදයේ හරහා හමාගිය බව. ඒ වගේම මේ ශාක්‍ය ජනපදයේ හිටියා කුමාරයෙක්. ඒ කුමාරයා තමයි මේ නිගණ්ඨනාත පුත්‍ර. මේක ඔහුගේ කලින් නම වර්ධමාන මහාවීර. ඔහුගේ මව සහ පිය ශාක්‍යවංශික රජවරු. මේ කුමාරයාත් සිද්ධාර්ථ ගෞතම කුමාරයාත් එකට ජෛනාගමික ප්‍රතිපත්තීන් පූර්ණ කරන ලද බව ජෛනාගමික ග්‍රන්ථයන් සඳහන් වෙනවා. අන්න එහෙම ජෛනාගමික ප්‍රතිපත්තියන් පූර්ණය කළා ඒ නිගණ්ඨනාත පුත්‍ර ජෛනාගමට තව කරුණු එකතු කළා. ඔහුගේ දර්ශනවාදය හැදුවා ජෛනාගමයේ තියෙන චතු පාරිශුද්ධ සීලයට නැවත එක්කර ඔහුත් සිල්පදයක්. අන්නේ ඒ මත ඔහුගේ දර්ශනවාදය අර පාර්ශ්වනාථයන්ගේ මතවාදයට වැඩිය තව සීගෙන් ව්‍යාප්ත වෙන්න ගියා. දැන් මෙතන විශේෂත්වය වෙන්නේ මූලික සූත්‍රයන්හි එහෙම නැත්නම් විනය පිටකේවත් අභිධර්ම පිටකේවත් කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ මේ මහාවීරයන් සහ බුදුන් වහන්සේ අතර සම්බන්ධය. නමුත් ජෛනාගමික පොත්වල මේක පැහැදිලිව සඳහන් වෙනවා. විශේෂයෙන්ම මහාවීරයන් ගැන සඳහන් වෙන ප්‍රධානතම සූත්‍රයක් තමයි අභයරාජ කුමාර සූත්‍රය. අභයරාජ කුමාර සූත්‍රයේ පේනවා බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණ පසුව සහ මහාවීරයන් ශාස්ත්‍රවරයෙකු මට්ටමට එසවා තිබීම පසුව ඒ ප්‍රධානීන් දෙදෙන අතර කිසිම හමුවීමක් තිබිලා නැහැ. කිසිම හමුවීමක් තිබිලා නැහැ. ඒ නිසා මේ මතවාදයන් දෙක නැවත නිදහසේ ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ කලවම් වීමින් මිශ්‍ර වීමින් තොරව. දැන් මහාවීරගේ මතවාදය අනුව ප්‍රථම ධානය විතරයි තියෙන්නේ. නමුත් බුදුන් වහන්සේ අනුව ධාන 8ක් තියෙනවා. දැන් එතකොට මහාවීර සැක කරා ප්‍රථම ධානයෙන් ඉහළ ධාන. ඒ සම්මිශ්‍රණය නොවීම නිසා තමයි ඒ සිද්ධිය වුණේ. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරන සූත්‍ර පිටකයේ පැහැදිලිවම මේ රූපවච්චර ධානය ඒවා තිබුණා මේ බුද්ධ කාලනේ බාරිතිය. දැන් අලාරකාලාම උද්දකාලාම පුත්ත යන දෙදෙනාම ධානලාමින් එක්කෙනෙක් හත්වෙනි ධානයේ